දැන් මේ මොකක් හරි මාලිමාව ජාතික ජනබලවේග උල්ටේ ආවේ 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 මේ අපේ වික්‍රමයක් නිසාම නෙමෙයි. ඔබ තැන් තැන් වල කතා කරලා යාළුවන්ට කියලා දරුවා මුණුපුරා මොන්ඩිසෝරට එක්කන් යනකොට ඒ තියෙන කාලේ පාවිච්චි කරලා පොලේ ගියාම කියලා මේ සැරේ මම නම් මාලිමාවට කලින් නම් මම පොහට්ටුවේ UNP ගේ සජබ හිටියේ කියලා නේද? ඇත්තනේ. කිරිබත් කෑවත් කමක් නැහැ ඒ කාලේ. දැන් ඒ ජවෙන්ම දුවන්න ඕන. මොකද මේක වරදින අවස්ථාවක් නෙමෙයි. මේක හරියටම ගහන්න පුළුවන් එනේ. කළා දැන් කියන්න ඕනේ කතා කරන්න ඕනේ. කතා කළා කතා කළා කතා කළා කොහොම හරි වෙනස් කර ගන්න ඕන. කමක් නැහැ. ඔය පොතක් දෙකක් ගන්න ගියාට කමක් නැහැ. හරිද? යයිනේ. ගන්න කියන්නේ ඕවත් ඔය ගන්න ඕනේ සල්ලි තමයි. පොතක් දුන්නොත්, හාල් කිලෝ 10ක් දුන්නොත් නේද? වම්මර විරණ හේ වතුර මෝටර බෙදනවලු. අපි කියලා දෙන ගන්න ඔක්කොරම. ඒව ගන්න මොකක් ගත්ත ඡන්දේ මාලිමාවට දෙන්න. ඒක ඒගොල්ලන්ට කියන්න ඕන. කිව්වා මේ ජනතාව වෙනස් කරන්න පුළුවන්. මේක අපේ වැඩක්. ඒක මතක තියාගන්න. අපේ වැඩක් මේ කරන්න යන්නේ. අපේ වැඩක් හැටියට අපි බලය ගමු. අපි ආණ්ඩුවක් හදමු. අපේ ජනාධිපතිවරයෙක් හැටියට අනු කුමාර සානගේ සහෝදරයා පත් කරගමු. ඒ කරලා අපේ සලස්මකට ලෝකෙත් එක්ක යන්න පුළුවන් විදිහ ආර්ථිකයක් ගොඩනගමු. අන්න එතකොට මේ මේ හන්දි මේ නගර බලන් ඉදිරි දියුණු කරන්න පුළුවන්. සමේ තියෙන්නේ. ඊටාම කෙටි කාලයක් ඇතුළු රට හදන වැඩේ ආරම්භ කරන ඡන්දයයි එන්නේ. ඒ වෙනුවෙන් වෙහෙස නොබලා මං කියන්නේ ඊළඟ ඡන්දෙට මාංශ වෙන හිතන් ඉන්න එපා. මේක තමයි ඡන්දය. වෙහෙස නොබලා මේ ටිකේ දුවමු, මහන්සි වෙමු, කතා කරමු, SMS එක දාමු, පෝස්ට් එක දාමු, සමාජ මාධ්‍ය පාවිච්චි කරමු, දන්න පුළුවන් සේරම සියල්ලම දාලා මේක සාර්ථක කරගමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරගෙන නම් ජය වේවා සියලු දෙනාටම. බොහොම ස්තුතියි මෙතනට. ගන්න නැති කාලේ තාත්තා කාලේ හදපු පැල්පතට ගිහිල්ලා ආච්චි අම්මා පිටට අට්ටුවක් දාලා ප්ලේන් තිබුණා. ඉතින් එහෙම අලකලංචි කීපයක් නවතිනවා ඡන්ද ඉක්මනට තිබ්බා. දම්බික පෙරරගේ සල්ලි ටික හුරන් ගන්න බොහොට්ටුව දෙනවා නියම ගේමා. දම්බිකට අපේක්ෂකව දෙන්නම් කියලා සල්ලි ටික හුර හුර යනවා. දම්බිකට ටිකක් හොඳයි ඡන්ද ඉක්මනට තියෙනවා. ඒ නිසා අපිට කාටවත් හොදයි කොහොමද ඡන්ද ඉක්මනට තියෙන එක. අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණ ඉක්මනට අරගෙන රට හදන්න ඉක්මනට පටන් ගන්න පුළුවන්. කොහොමත් ජනාධිපතිවරණය කියලා කියන්නේ අපේ ජයග්‍රහණ එක් කොටසක් විතරයි. මේ මහජන ව්‍යාපාරය හදන මහජන ආණ්ඩුවේ ඊළඟ පියවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තු විසුරුවලා පටන් ගන්න ඕන. ඉක්මනට විසුරුව ගත්තොත් අවම දින 52කින් ඡන්ද තියාගන්න පුළුවන්. නොවැම්බර් අග විතර තියාගන්නත් පුළුවන් වුණා. හරි. එහෙම තමයි යන්න වෙන්නේ. ඒක තමයි අපේ ගමනේ බලාපොරොත්තුව. ඉතින් අපි මේ ඔබට පේනවා මේ කැම්පේන් එක වෙනස්. අපි බලය ගන්න යන්නේ වෙන ආකාරයකට, වෙනස් ආකාරයකට. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඒ කට්ටිය හිතන්නෙම තාම පැරණි විදියට. දැන් ඔබට මතක නම් 2019 ඡන්දේ තියෙන වෙලාවේ සජිතුයි ගෝඨාභය අපේක්ෂකව ඉන්න වෙලාවේ ඔය සජි ප්‍රේමදාසට කියපු දේවල් ඩැලස්ලා මතකද? නාල ගොඩේව, ජීඑල්, චරිත හේරත් ඔය අල්ලපුවට එල්ලාවල මගේ අම්මෝ සජිත්ට කියපු දේවල් මතක් කරලා බලන්නකෝ. පෞරුෂයක් නැහැ කිව්වා, කොන්දක් නැහැ කිව්වා, තීන්දුවක් ගන්න බෑ කිව්වා, මොලයක් නැහැ කිව්වා. හරිද? අර මමාබෝයි කිව්වා, ඒවත් කිව්වා. වැඩිහිටියෙක් වුණාට පොඩි දරුවෙක් හැසිරීම කිව්වා තියෙන්නේ. ඒකල ඒව කිව්වා ඒගොල්ලොම. අදමකෝ. අද එතනට සෙට් වෙලා. ඉතින් හරි අපූර්ව වැඩේ කියන්නේ. දැන් නිකන් ඔබට පේනවත් දන්නේ සජිත් ප්‍රේමදාසන්ට තියෙනවා කැසිනෝ සල්ලි සුදු කරන මැෂිමක්. ඉස්සර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නම් කිව්වා සහෝදරි සල්ලි අච්චු ගහපු වෙලාව එයා තමයි බේරගත්තේ කියලා. අපි මන්නේ මේ කියන්නේ යා මහින්ද රාජපක්ෂමයි කිව්වේ. තාම ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ වීඩියෝ එක. ඉතින් ජනාධිපතිගේ දුවෙක්නේ මම බේරගත්තා කියලා කිව්වා. දැන් ඒ සහෝදරීගේ සහෝදරයා හේවත් පියානෝගේ පුතාණෝ ළඟ තියෙනවා කැසිනෝ සුදු කරන මැසිමක් සල්ලි. ඒකට දැම්මහම මේ පැත්තෙන් කැසිනෝ සල්ලි දානවා, අර පැත්තෙන් ඉස්කෝල බස් එකට හම් වෙනවා. මේ කියන්නේ කවුද?
මේ කියන්නේ සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ සභාපති. සභාපති. සභාපති කිව්වම අපි පිළිගන්න ඕනා. ඊටත් වඩා නුවර ඉඳලා පාගමනක් කෙනකොට කොළඹට වරගබල හරියදී රැස්වීමක් කරලා සජිත් ප්‍රේමදාස පෙන්නවා මේ ඉන්නේ මගේ ආණ්ඩුවේ හොරුවල්ලන ඇමති ෆොන්සේකා. ඒ ෆොන්සේකා තමයි කියන්නේ කැසිනෝ කාර්යයෙන් සල්ලි අරගෙන තමයි ඔය ස්කෝල් වලට බස් බෙදන්න කියලා. ඕක තාම සුරවිරට ඇහිලා නැද්ද කොහෙද? නේද? සුරවිරයි ෆොන්සේකා කියන්නේ නේද? ඒගොල්ලෝ හැමදා ඒගොල්ලෝ කරන්න හදන්නේ මොකද? අර සුපුරුදු විදියටම මොනව හරි දීලා කොපි පොතක් දීලා හාල් කිලෝ පහක් දීලා නේද? ඊට වඩා දෙයක් පුළුවන් නම් ඔය ස්කෝල් එකට මොනව හරි දීලා ඒ බෙදීමෙන් ඡන්ද ගන්න. ඔය සජිත් ප්‍රේමදාස 2000-2001 කාලේ රයිල් වික්‍රමසිංහ අගමැති කාලේ ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමති. සෞඛ්‍ය නියෝජ්‍ය අමති. හරියට ඒ කාලේ වැඩ කරා නම් දැන් ඒකේ පොඩි පොඩි ECG මැෂින් වගේ බෙද බෙද යන්න ඕනේ. 2015-20 ආණ්ඩුවක් තිබ්බා. ජනතා බලය දුන්නා. භාණ්ඩාගාරයේ මුදල් වියදම් කිරීමේ බලය දුන්නා. තීන්දුව ගැනීමේ බලය පාර්ලිමේන්තුවේ දුන්නා. ඒ කාලේ වැඩ කරා නම් ස්කෝල වලට දැන් හොම් කර කර යන්න ඕනේ. අහලා තියෙනවා සජිත් ප්‍රේමදාස කවදාවත් රැස්වීමක රැස්වීම කියන ඕගොල්ලෝ තියන්නේ නැහනේ. ඒ රැස්වීම ගැන අහන්න පහේ පන්ති දරුවෙකින් අහන්න ඕන. නේද? ගෙදර දරුව මුණ පුරාලා ඉන්නවා නම් පහේ විතර පන්තිවල සජිත් ආවම කතාව මොකද කියලා අහන්න. ඒ කිසිම කතාවක් කියනවද? එයා ආණ්ඩු කාලේ කරපු දේවල්. දැන් ආණ්ඩු කරපු මිනිස්සු අරනම් කියන්න ඕනේ අමති කාලේ කරපු දේවල් නේ. නෑ මොකද කියන්නේ? විපක්ෂ කාලේ කරන දේවල්. ආණ්ඩු කාලේ කරපු දේවල් කියන්නේ නෑනේ. ආණ්ඩු කාලේ කරපු දේවල් එහෙම දිගාරින්න අමාරුයි. සංස්කෘතික අමති කාලේ කරපු දේවල් කියන්න ගියොත් මිනිසුන්ට මතක් වෙන මොකද්ද? සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව. නිවාස අමති කාලේ වැඩ කරන්න ගියොත් කියන්න ගියොත් මිනිසුන්ට මතක් වෙන්නේ අර පොඩි පොඩි කුකුල් කූඩු වගේ ගෙවල් හදලා අදත් අන්න විගණකාධිපති දෙපාර්තමේන්තුව කියනවා රුපියල් මිලියන 5500ක් බෙදපු විදිහ ගැන හරි හමන් වාර්තා නැහැ කියලා. සමහර උත්සවවලට උත්සවයට සමරුපලකර වියදම් කරලා තියෙන ගාණ වැඩි ගෙවල් 10කට තිබුණ අයට වඩා. ඒක නිසා නිවාස යමති කාලේ කරපු වැඩ කියන්න බෑ. සංස්කෘති යමති කාලේ කරපු වැඩ කියන්න බෑ. ඒව කොලේ වහලා යට දාලා තියෙනවා. විපක්ෂින්න කාලේ මං අරක බෙදුවා මේක බෙදුවා මං තාත්තටත් බෑ මාත් එක්ක වැඩ කරන්න කී කියනවා. ඒක නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ ආණ්ඩු බලයක් දුන්නාම ඒක හරියට කරලා නැහැ. ජාතික ජන බලවේගය ඒගොල්ලෝ දැන් බලය ඉල්ලන ක්‍රමයට නෙවෙයි මේ ආණ්ඩුවක් හදන්න යන්නේ. අපි විශ්වාස කරන්නේ සල්ලි වලට ඇමති ධූර වලට එහෙම් මෙහෙම් පන්නගෙන ආ මෙන්න අපිත් එක්ක අහවලා එකතු වුණා මෙයා එකතු වුණා කියලා පෙන්නලා ඡන්ද ගන්න නෙවෙයි. ජනතාවගේ දුප්පත්කම අසරණකම පාවිච්චි කරලා මොනව හරි අතමිට බලවලා අපිට ඡන්දයක් දෙන්න කියන්න නෙවෙයි. අපි එන්නේ ඔබත් එක්ක කතා බහ කරලා ඔබත් එක්ක මේ අදහස් වමාරු කරගෙන මේ මහජන ව්‍යාපාරය ශක්තිමත් කරලා ඒ හරහා ගොඩනගෙන මහජන ආණ්ඩුවක් කරහා මේ රට ගොඩනගන්න එක වැදගත් සහ වෙනස් දෙයක්. මහජන ව්‍යාපාරයක ආණ්ඩුවක්. ඒක මේ රටේ මෙච්චර කල් බිහි වෙලා නැහැ. අපි අහලා තිනවා ඒ කාලේ 1956 සංඝ වේද ගුරු ගොවි කම්කරු කියලා පංච බලවේගයක් තිබ්බා කියලා පංච මහා බලවේගයක්. ඒක අහලා තියෙන එකක් අපි. ඒ කාලේ ගමේ හාමුදුරුවෝ ගමේ ඉස්කෝලේ මහත්තයා වේද මහත්තයා ගොවියා කම්කරු ඇතුළු කණ්ඩායම සම්බන්ධ වෙලා තමයි මේ බලවේගය ගොඩනැගුවේ. අද ජාතික ජන බලවේගයට පුළුල් වෙලා සංඝ වේද ගුරු ගොවි කම්කරුවට එහාට ගිහිල්ලා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ වෘත්තිකයන්ගේ ධීවර ජනතාවගේ අපේ ත්‍රිරත පාක්වල ඉන්න අපේ සහෝදරවරුන්ගේ මාධ්‍යවේදී හිතවතුන්ගේ ඒ හැම දිනාගේම දායකත්වයෙන් ගොඩනගෙන මහා බලවේගයක් තමයි මේ පොළොවේ පැල කරන්න යන්නේ. එදා පංච මහා බලවේගයේ පෙන්ලා බණ්ඩාරනායක බලය අරගෙන ඒගොල්ලන්ගේ වැඩේ කරගත්තා. හැබැයි අපි එහෙම නෙමෙයි. මේ මහජන ව්‍යාපාරයේ කොටසක් වෙන ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගයේ කොටසක් නෙමෙයි මහජන ව්‍යාපාරය. මහජන ව්‍යාපාරයේ කොටසක් තමයි NPP එක ජාතික ජන බලවේගයේ මාලිමාව. අන්නේ කණ්ඩායම අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩනගීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.